Hi my friends, come on. Come here. My videos good at cutting ball now. What message you are doing? Sir, a subject that good at interesting. I cannot hear it now. Cutting. First night now, one of the message just done. Hari. Our that Karan killa hito po matru karo da mai. What a samahala what a why be a paria karana gine kim killa hito po kudanat business ek karana gine. වාට නිකම් බය හිතෙනවා දල්ලපු ගෙදර කෙනත් මගේ ව්‍යාපාරේම කරොත් එහෙම මේ දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයා කරන බිස්නස් එක ගැන තව කෙනෙක් ඇවිල්ලා කියපුවම කවදාවත් ඇත්ත කියන්න හිතෙන්නේ නැහැ නේද මට මෙච්චර ප්‍රොෆිට් තියෙනවා මගේ බිස්නස් එක මම මෙහෙමයි කරන්නේ මෙහෙන් මම අමුද්‍රව්‍ය ගන්නෙ මම මෙහෙන් තමයි මෙහෙම තමයි ප්‍රොඩක්ෂන් එක කරන්නේ මෙහෙමයි වැඩ කරන්නේ ඉතින් මෙහෙමයි කොස්ට් එක ඒවනම් ඕනේ මෙහෙමයි කරගෙන යන්නේ කියලා වාට කියන්න හිතෙන්නේ නැහැ නේද කියන්න හිතන කට්ටිය ගොඩක් අඩුයි එයායි දන්නවද වාට බයයි ඒ කියන්නේ දැන් මම කරන ව්‍යාපාරයේම අල්ලපු ගෙදර මිනිස්සුත් පටන් ගත්තා කියන්නේ අම්මට මේක හරියන්නේ නැහැ නේ මෙයා මගේ රූඩ් එකේ මෙයයි මම කරන ප්‍රොඩක්ෂන් එකම කරගෙන මගේ කඩවලටම දායි මට වැඩිය අඩුවෙන් දායිද මට වැඩියෙන් දායිද එහෙම නැත්නම් මගේ ප්‍රොඩක්ෂන් හොඳ නැහැ කියලා ඉවර වෙලා මෙයා ගෙනිහලා විකුණයිද අන්න ඒ වගේ ගොඩාක් ප්‍රශ්න හිතට එනවා ඒකෙහිඳ තමයි ඔයා කියලා දෙන්නේ නැත්තේ. මොකට මං එක දෙයක් කියන්නද? ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේ මිනිස්සයාවත් එක්ක තරහ වෙනවා. කොහොම හරි මේ මිනිස්සයාට කරන්න ඕනේ කියලා හිතුණත්, ඔයා කියලා දුන්නත්, ඔයා කියලා දුන්නේ නැති වුණත්, කොහෙන් හරි ගිහිල්ලා ඔය වැඩේ ඉගෙන ගන්නවා. හරි? දැන් මං කතා කරන්නේ සරපු ගන්නේ මේ ලයින් එකේ මේ ප්‍රෝග්‍රෑම්ස් එකේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මම කතා කරන්නේ දැන් තාම සරපු ගැන. ඉතින් මං කියන්නම්කෝ දැන් මම සරපු හදනවා කියලා කියන්නකෝ. දැන් මගෙන් ඇවිල්ලා අල්ලපු ගෙදර දැන් මම ලොරියගෙනලා ලෝඩ් කරනවා දවසට සෙරප්පු 17000ක් හදනවා ලෝඩ් කරගෙන බිස්නස් යනවා දිගටම යනකොට ගමේ එක ගමක කවුරු හරි කෙනෙක් ඒ වගේ ප්‍රොඩක්ෂන් එකක් කරලා පොඩ්ඩක් දිනු වේගෙන යනකොට අනිත් කෙනාටත් හිතනවා කරන්න කියලා මේක සාමාන්‍ය දෙයක් හරිද කිරිසියාව නෙමෙයි මෙයා හිතනවා දැන් මම කරනවා කියන්නේ මට වගේම එයාටත් සේල්ස් තියෙන්න පුළුවන් එයාටත් ඒක කරගෙන යන්න පුළුවන් එයාටත් මං වගේම සේල්ස් කරන්න පුළුවන් මං වගේම ලෝඩ් කරගෙන ගිහිල්ලා දවස් දෙකෙන් තුනෙන් ලෝඩ් එක ඉවර කරලා එන්න පුළුවන් කියලා ඒ හිතනවා. ඒ වුණාට සහෝදරවරුනේ එහෙම කරන්න බෑ. හරිද? ඒකෙන්ද මං ඕගොල්ලන්ට කියන්නේ කවුරු හරි ඇහුවා කියලා දෙන්න. මගේ සිස්ටම් එකේ ඒකයි. කවුරු ඇහුවා මං පබ්ලික් කියලා දෙනවා. මොකද දන්නවද? වාට ලැබීමක් තියෙනවා, එයාට ලැබීමක් තියෙනවා. එයාගේ වෙලාවේ එයාට ලැබීමක් තියෙනවා, මගේ වෙලාවේ මට දෙයක් කරන්න පුළුවන්, මට ඒකේ ඉහළම තැනට යන්න පුළුවන්. සාර්ථකත්වයට මට එයාට වෙන මොකක් හරි සබ්ජෙක්ට් එකකින් තමයි එයාට ඉස්සරහට යන්න පුළුවන්. ඒක එයාගේ සැඟවුණු දක්ෂතාවයනේ. ඒතකොට එයා මාව බලල ඉවරයිලා මම ලෝඩ් කරන එකයි මම බිස්නස් කරන එකයි බලලා ආසා වෙලා ඒ විදිහටම කරන්න ඕනේ කියලා හිතන එක සාමාන්‍ය දෙයක්. අපි ඒකට තරහ වෙන්න ඕනේ නැහැ. මොකද ඒක එයාගේ එයාට තියෙන අයිතියක්නේ. මේ ලංකාවේ දැන් මම හෝටල් එකක් කරනවා එක ටවුන් එකක හෝටල් 10ක් විතර තියෙනවා. ඉතින් මම හොටෙල් එකක් කරනවායි කියලා වරලා මගේ ඉස්සරහ තව කෙනෙකුට හොටෙල් එකක් දාන්න එපයි කියලා කියන්න අයිතියක් නැහැ. ඒ වුණාට අපි සමාජයේ හැදිලා තින්නේ කොහොමද දන්නවද? මම කරන බිස්නස් එක අල්ලපු ගෙදර මිනිස්සයා කරනකොට මිනිහාට එක්ක පට්ට වෛරයි තරහ වෙනවා. ආ බලමුකෝ ඔබ කරන්නේ කොහොමද කියලා වරලා. එහෙම කියලා වරලා දැන් මෑන් මැටීරියල්ස් ගන්න තැන් තියෙනවා නේද? මැටීරියල්ස් ගන්න තැන් වලට කෝල් කරලා කියනවා මේ දැන් මම ගන්න කම්පැනියෙම මෙයත් ගත්තා කියනකො දැන් කම්පැනිට කෝල් කරලා කියනවා දැන් මම ලක්ෂ 10ක ගන්නවා මෙයා පොඩිවට නේ දැන් සාමාන්‍ය මෙයා ඉස්සලම පටන් ගන්නේ පොඩිවටනේ ඉතින් මම ලක්ෂ 10කට ගන්නකොට මෙයා ලක්ෂයකට ගන්නවා සතියට එතකොට දැන් මං කතා කරලා කියනවා මේ මම මැටීරියල් ගන්න තැනට මේ අර අපි අල්ලපු ගෙදර මිනිස්සුත් මගේ බිස්නස් එකම පටන් ගන්න තියෙනවා මේ මට මැටීරියල් දෙනව නම් තමයි මට දෙනවා එහෙම නැත්නම් එයාට දෙනවා අන්න එහෙම කියලා කියනවා ඒක වැරදි නේ නේද මං කියන්න හොඳ නැහැනේ ඉතින් එහෙම කියලා එක්කෙනෙක්ව බ්ලොක් කරලා මම බිස්නස් එකක් කරනවා කියලා කියන්නේ මට ආත්ම කන්ෆිඩන්ට් එක නැහැ self confident එක නැහැ දැන් මම කරන දේ අල්ලපු ගෙදර මිනිස්සයා පටන් ගත්තම මට කරගන්න බැරි වෙයි කියලා මම හිතනවා නම් ඒක මට ඇත්තටම self confident එක නැහැ ආත්ම විශ්වාසයක් නැහැ මට ආත්ම විශ්වාසයක් තියෙනවා නම් මට කරන්න පුළුවන් කියන confident එක තියෙනවා නම් මං අනිත් මනුස්සයට කියලා දෙන්න ඕනේ ඒක තමයි යුතුකම එයාට කියලා දෙන්න ඕනේ එයාට බිස්නස් කියලා දෙන්න එපා ඔය ප්‍රොඩක්ෂන් එක මේවයි මේවයි මෙතනින් බඩු ගන්න මෙහෙන් මෙහෙම තමයි කරන්න කියලා ඔයා කියලා දෙන්නේ ඊට පස්සේ එයා වැඩේ පටන් ගයි ඒක එයාගේ කැමැත්තනේ ඊට පස්සේ එයා ඒක කරගෙන ගිහිල්ලා ඉවර වෙලා ඩෙවලොප් වෙන්නත් පුළුවන් ලොස්ට් වෙන්නත් පුළුවන් ඒ වගේ කීම ඔයාගේ නෙමෙයිනේ එයා අහනවා ඔයා කියනවා හරි කරන එකයි කරන්න තියෙක එයා තීරණය කරයි ඒකින්ද ඒ වගේ දේවල් ගොඩාක් ඔළුවට දාගන්න එපා මගේ ජීවිතේත් ගොඩක් වෙලා තියෙනවා මොකද මම මේ ආයතනයක වැඩ කරා
අවුරුදු 10කට විතර කලින්. ඉතින් මගෙන් එක්කෙනෙක් ඒ ආයතනයේ සම්පූර්ණ වගකීම ප්‍රොඩක්ෂන් එක සේල්ස් එක ඔක්කොම මම තමයි කරේ. ආයතනයේ ජොබ් එකක් කරලා තමයි මම තනියම ෆැක්ටරියක් පටන් ගත්තේ. ඉතින් මගෙන් ඇවිල්ලා එක්කෙනෙක් ඇහුවා. ඉතින් මට ඒක ඇත්තටම හංගන්න අවශ්‍යතාවයක් තිබුණා. මොකද මට විශ්වාසයක් තිබුණා ලංකාවේ කී දෙනෙක් සරපු ෆැක්ටරි ඕපන් කරත් මගේ ටාගට් එක කාටවත් ලං කරන්න බැහැ කියලා. ඒක ඉතින් වෙන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි කන්ෆිඩන්ට් එක අපි අත්තර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම කස්ටමර්ස්ලත් එක්ක ආශ්‍රය කරන විදිහයි මම කස්ටමර්ස්ලත් එක්ක බිස්නස් කරන විදිහෙන් උයි මන් දන්නවා මගේ සේල්ස් කඩන්න බැහැ කියලා. එමේ කැඩුවත් බැක් ටු මගේ අතට ඒ කස්ටමර් ගන්න කොහොමද කියන එකත් මන් දන්නවා. හරිද? අන්නේ ටෙක්නික් එක දන්න හින්දා මම කවදාවත් බය වෙන්නේ නැහැ. අද වුණත් මම මේ දැන් ඕගොල්ලන්ට ඕපන් නැවිලා මේ සරප්පු ෆීල්ඩ් එක සම්බන්ධයෙන් හැම දෙයක්ම කියලා දෙන්නේ. මම බය නැහැ. හරිද? කියන්නේ මම ෆැක්ටරි එකක් ඕපන් කරොත් මට කොහොමද සේල්ස් කරන්න මම කොහොමද සේල්ස් කරන්නේ කියන එක මම දන්නවා. ඒ විශ්වාසය මට තියෙනවා මට පුළුවන් කියලා කන්ෆිඩන්ට් එක තියෙනවා. අන්නේ ඒක හින්දා මම කියලා දෙන්නේ. ඉතින් ඒ වගේ තමයි සාමාන්‍යයෙන් හිතන්න ඕනේ. මොකද මේ මිනිස්සයා දිහා බලලා පීරිසියා කරලාවත් මේ මිනිස්සයා බ්ලොක් කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ කියලා හිතන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සයා කරේ නැත්තම් තමයි මට දිනු වෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වාගේ ටැලන්ට් එක නෙමෙයිනේ. එහෙමනම් ඉතින් ලංකාවේ තියෙන ෆැක්ටරිස් ටික ඔක්කොම වහන්න කියන්න වෙනවා. මොකද මම සරප්පු හදන හින්දා. එහෙම කියන්න බෑනේ. ඒ වගේ වෙච්ච අවස්ථාවක් තිබුණා. මම ආයතනයක වැඩ කරා. ඉතින් මගෙන් ඇවිල්ලා කෙනෙක් ඇහුවා. මම ඉතින් එයාට කියලා දුන්නා. මම ඒ කියලා දීපු එක අපේ බොසාට ආරංචි වුණා. බොසා මට කිව්වා හරි හෙට ඉඳන් ඔබ මේ කම්පැනි එකෙන් ඔයා වයින් කරා. ඔයා ඇවිල්ලා මගෙත් මගේ ෆැක්ටරි එකේ වැඩ කරගෙන උනාල මගේ තාක්ෂණය. මගේ තාක්ෂණය මගේ සේල්ස් ඔක්කොම. ඉතින් කිව්වා ඉතින් ආරයට කියලා දීපු එක වැරදි. ඒක හින්දා ඉතින් මේ ඔයා මේ ආයතනයෙන් අයින් වෙන්න කියලා. මම කිව්වා බොහොම ස්තුතියි සර් කියලා. ඉතින් ආයතනයෙන් අහට මොනවත් කියන්න බෑනේ. බොහොම ස්තුතියි මහත්තයා. මම අයින් වෙන්නම්. මම තනියම කරා. මම සාර්ථක වුණා. ආද එයාගේ ෆැක්ටරි එක වහලා එයා පිටරටට. හරිද? එයා ගියා පිටරටට. ඉතින් ඒ හින්දා වාගේ හොඳම සේවකයාව කවදාවත් මම එයාට කිව්වා. ඉතින් අරයට කියලා දුන්නයි කියලා ඉවරලා මහත්තයෝ වාගේ ආයතනයේ මම අයින් වෙලා යන්නේ නැහැ. හරි කවදාවත් යන්නේ නැහැ. මොකද මගෙන් අහන කෙනාට මම කියලා දෙන්නේ මට self confident එක තියෙන හින්දා. ඔයාව දාලා යන්නෙත් නැහැ. ඔයාගේ ෆැක්ටරි එක මම එයාගේ ෆැක්ටරි එකට යන්නෙත් නැහැ. ඔයාට සේල්ස් නොකර එයාට කරලා දෙන්නෙත් නැහැ. එහෙමයි. මම බේසික් එක කියලා දුන්නේ. ඉතින් එයාට තරහා ගියා. මට කිව්වා හරි ඔයා මගේ ආයතනයට ඕන වෙන්නේ නැහැ කියලා කිව්වා. හරි මං කිව්වා හරි ප්‍රශ්නයක් නැහැ කියලා මං අයින් වුණා. මම ගැහුවා මාසෙට ලක්ෂයක ටාගට් එකක්. අදී ෆැක්ටරි එකේ තියෙනවා අයිතිකාරය නැහැ රට. කියන්නේ ෆැක්ටරි එකේ සේල්ස් ඩවුන් වුණා ලක්ෂෙන් 10000ට. අන්තිමට මම වෙනම පටන් ගත්තා. එයාට කරගන්න බැරි වුණා. හරිද? ඉතින් අන්න ඒ වගේ තත්වයකට පත් වුණා. ඒකෙන් හින්දා ඔයාගෙන් කවදා හරි කවුරු හරි ඇවිල්ලා ඔයාගෙන් දෙයක් අහුවොත් එහෙම ඔයා කියලා දෙන්න මෙහෙමයි කරන්න කියලා දෙන්න. මෙහෙන් ගන්න කියලාත් කියන්න. ඒ ගන්න තැන් වලට කෝල් කරලා කියන්න එපා මේ මෙයා ඇවිල්ලා අහුවොත් මේ දැන් සාමාන්‍ය මෙහෙමනේ. මෙයා ඉස්සරහ සමහර කට්ටිය ඉන්නවා මෙහෙම. ඉස්සරහදී කියනවා හරි හරි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මම තැන් ටික ඔක්කොම සෙට් කරලා දෙන්නම් මෙහෙන් ගන්න එහෙන් ගන්න මෙහෙන් ගන්න කියලා. ඊට පස්සේ ඒ වෙලාවේ ආයතන වලට කෝල් කරලා කියනවා මේ බොසා මම ඔයාගෙන් ලක්ෂ 20ක ගන්නවා. මෙයා ලක්ෂයක ඉල්ලයි. ඔයා මෙයාට දෙනවා නම් මෙයාට දෙන්න මට දෙනවා නම් මට දෙන්න කියලා. එතකොට ආයතනේ හිතනවා ලක්ෂ 10 බිස්නස් එක තමයි ලොකු ලක්ෂ බිස්නස් එක නෙමෙයිනේ. ඊට පස්සේ අර ලක්ෂයකට බඩු ඉල්ලපු එක්කෙනාට දෙන්නේ නැහැ. හරිද? දෙන්නේ නැතුව ඉවරලා එයාව බ්ලොක් කරනවා. ඉතින් ඒ වුණාට එයා අතරින්නෙත් නැහැ. එයා වෙන කොහෙන් හරි ගිහිල්ලා හරි මැටීරියල් ගෙනල්ලා එයා කරන්න ඕනේ කියලා හිතපු දේ එයා අනිවාර්යයෙන්ම කරනවා. හරිද? ඉතින් ඒක හින්දා අපිට කාවත් වළක්වලා කරන්න එපයි කියලා උරලා බ්ලොක් කරලා අපිට ඉස්සරහට යන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. මොකද මට ලැබෙන්න තියෙන දේ මට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔයාට ලැබෙන්න තියෙන දේ ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් බිස්නස් ෆීල්ඩ් එකේ ගොඩාක් කට්ටිය හිතන්නේ නැති දෙයක් තමයි මේක. මොකද අපි හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි ඉන්නකම් අපි ජීවිතේ අපිට ෂුවර්ද? අපි අද ඉන්නවා. හෙට උදේට නිදාගත්තම නැගිටියේද කියන එක මට ෂුවර්ද? මට ෂුවර් නැහැ. ඉතින් ඒකෙන් හින්දා මම අද දවසේ මට මගෙන් පුළුවන් දෙයක් තව කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඒක මම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව දෙයක් තමයි මම වීඩියෝ එකක දැක්කා මේ එක චෙෆ් කෙනෙක්. එයා උයනවා මේ අනම්මනම් වීඩියෝස් ඔක්කොම දානවා. ඉතින් එයා දාලා ඉවරලා එයා කියනවා මම කිසිම කෙනෙකුට කිසිම උදව්වක් කරන්නේ නැහැ. මොකද කරලා මම මට්ටු වෙලා ඉන්නේ මම පරිප්පු කාලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්ත කතන්දරේ. හරිද? පරිප්පු කනවා ජීවිතේ. අපි ගොඩක් කට්ටියට උදව් කරනවා. ඒගොල්ලන් අපිට අනිත් පැත්තට රිටර්න් එක හොඳක් කරන්නත් පුළුවන් නරකක් කරන්නත් පුළුවන්. ඒ වුණාට ඔළුවට කිසිම දෙයක් ගන්න බෑ. ගන්න එපා. මොකද දන්නවද? අපි කෙනෙකුට උදව්වක් කරන්න ඕනේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. හරි? අපි බලාපොරොත්තුවක් එක්ක උදව්වක් කරනවා කියන්නේ ඒක ඩීල් එකක්. මොකද මම එයාට අද කරනවා එයා මට හෙට කරන්න ඕනේ කියලා බලාපොරොත්තු.
අපි බලාපොරොත්තු නැතුව කෙනෙකුට උදව් කරපුවාම එයා අපිව කෑ කරත් එකයි, එයා අපිව කෑ නොකරත් එකයි, එයා අපිට උදව් කරත් එකයි, එයා අපිට නොකරත් එකයි. මොකද අපි ඒක එච්චර ඔළුවට ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා ගැන අපි හිතන්නේ නැහැ, අපි උදව්වක් කරා එතනින් ඒක අමතක කරා. ඉතින් සාමාන්‍ය සමාජයේ ඒ වගේ දේවල් නෙමෙයි වෙන්නේ. සාමාන්‍ය සමාජයේ වෙන දේ තමයි උදව් කරලා උදව්වක් බලාපොරොත්තු වෙනවා. දැන් මම ඔයාට උදව්වක් කරා නම් මම ඔයාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙච්ච උදව්ව ඔයා කරේ නැති වුණාම මට තරහ යනවා. අඩේ මම මෙච්චර මූට මෙච්චරක් කරානේ, එහෙම කරානේ, මෙහෙම කරානේ, පටපංකෝ මට කරපු දේ නෑ. එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. හරි, ඒක ඩීල් එකක්, ඒක උදව්වක් නෙමෙයි. ඩීල් එකක් නම් ඩීල් එකක්, උදව්වක් නම් උදව්වක්. එහෙනම් කියලා කරන්න ඕනේ, මං මචං උඹට අද මේ දේ මං උදව් කරනවා, හෙට මට මොකක් කරේ අවශ්‍යතාවයක් වුණොත් උඹ මට උදව් කරන්න ඕනේ කියන ඩීල් එක පිට කරන එක වෙනම දෙයක්. හරි, ඒක වෙනයි. අපි හිතලා කෙනෙකුට උදව්වක් කරලා ඉවර වෙලා ඒකෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එයත් මට රිටර්න් ඒ විදිහටම කරන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැනේ. මොකද අපි ආදරය කරන හැටියට අපිට ආදරය කරන්නේ නැහැ නේද? ඈ, අපි කරන තරමට අපිට කරන්නේ නැහැ. ඒක හින්දා ඒ වගේ වෙන්න අපි අවශ්‍ය වෙන්න ඕනේ නැහැ. අපි එහෙම වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය නැමේ අපි එහෙම වෙන්න ඕනේ නැහැ. ඒකයි මගේ එකම ඉන්ටෙන්ෂන් එක, අධිෂ්ඨානය. ඕකේ, බොහොම ස්තුතියි. සුබ දවසක්.